Hi Anu Neeti Mangadaranga 10 days study challenge ku palaveni divasa thamai adu ithin api dan balamu mama udde nekina monada karai kiyala ithin mama mulinma koopi ekak beela poddak geriyata awwa ita passe ewita ewidinna paadam wenna ඉතින් මම මුලින්ම කරන්න ගත්තා හවස ඉංග්‍රීසි පන්තියේ ඉඳලා ඒකේ දුන්න එසේ එකක් ලියන්න ඒක කරන්න ගත්තා. මේ දැන් කරන්නේ ඉංග්‍රීසි ක්ලාස් එකේ තියලා තිබ්බ එසේ එකක් අපිට ලියන්න කියලා. ඉතින් ඒකට කරුණු හොයාගෙන පොතෙන් එසේ එක ලියන එක තමයි දැන් මේ කරන්නේ. ඔයාලට පේනවා ඇති මම එකම පිටුව දෙපාර තුන්පාර හරවුවා. ඒ ඉතින් මම එකම පිටුව දෙපාර තුන්පාර හරවන්නේ මගේ එසේ එකට කරුණු තියෙන්නේ ඔය පිටු දෙකේ තමයි. ඉතින් මම ලියලේදී පෑන ලාවට ලියුවා. ඉතින් මම ගලවලා බැලුවා පෑන ඉවර වෙලා. හොඳ වෙලාවට තහා පෑනක් තිබ්බ මංකා. ඉතින් ආයෙමත් ඒ පෑනෙන් ලියන්න ගත්තා. ඉතින් මංගද වැඩ පටන් ගත්තේ හරියටම 8ට. ඉතින් අද ඉස්කෝලේ ගිය නැතිවද තමයි 8ට පටන් ගන්න ඕනේ. මොකද මට නිින්ද ගියා හොඳටම. ඊයේ රෑ වෙනකම් වැඩ කරපු ඉන්නේ. ඔන්න ඉතින් එසේ කියලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු මම මොනවද කරන්න කියලා. ඉතින් මම දැන් විද්‍යාව තමයි පාඩම් කරන්න ගත්තේ. ටියුට් එකක් තියෙනවා කරන්න කියලා. ඉතින් මම ගිහිල්ලා ටියුට් එක අරගෙන ආවා. ඉතින් ටියුට් එක කරන්න මම විද්‍යාව අච්චුපත් එකම පෙරලගත්තා. දැන් ඉතින් මම මේ ටියුට් එකේ MCQ ටික තමයි කර කර ඉන්නේ. පළවෙනි ප්‍රශ්නෙම පොඩ්ඩක් මට අවුලුණා. මොකද මට හිතාගන්න බැරි මේ ප්‍රශ්නේ මොකද අහලා තියෙන්නේ කියලා. ඉතින් මම පොඩ්ඩක් මේ පොත් ෆයිනලි ඉතින් මම ඒකට උත්තරේ හොයාගත්තා. ඉතින් ටියුට් එකේ තිබ්බ ඉතුරු ප්‍රශ්න ටික නම් හරිම ලේසි ඒවා තිබ්බේ. එහෙම එහෙම තිබ්බ ඒවා ටික පොතින් බලන්න තමයි කරේ.
ඉතින් ඔන්න මං ටියුට් එකත් කරලා ඉවරයි. ඉතින් අම්මා කතා කරා මට තේ බොන්න කියලා මං ගිහින් තේ එකත් අරගෙන ආවා. මං දැන් ගත්තේ කොමස් තමයි කරන්න, පාස් පේප් එකක් දුන්න කරන්නේ කියලා. ඉතින් මම මේ ඒක කරන්න තමයි ගත්තේ. බිස්කට් එකක් කකා ඉතින් මම මේ ගාන වෙන්න. මම මේ ගාන ටිකක් කරලා තිබ්බේ. ඒකයි ඔය අන්තිම ටිකේදී පොඩ්ඩක් ඉරි ගන්නවා පේන්නේ. ඊට පස්සේ මට ගණන් හෝම්වර්ක් ටිකක් තිබ්බා. ඒ ටිකත් ඉතින් මම මේ කරනවා. නිර්මාණ පාඩමෙන් තමයි ඔය ගණන් හෝම්වර්ක් දීලා තිබ්බේ. ඉතින් දැන් ඊට පස්සේ ගණන් ඉවර කරලා මේ විද්‍යාව ආයෙමත් ඉස්කෝලේ නෝට් එකක් ලියන්න ගත්තා. මොකද මං අද ඉස්කෝලේ ගියෙත් නෑනේ. ඉතින් මම මේ ෆයිනලි ඔක්කොම ඉවර කරලා විද්‍යාව පාඩම් කරන්න ගත්තා. ලබන සතිය විද්‍යාවේ එක්සෑම් එකක් තියෙනවා ක්ලාස් එකේ. ඉතින් මට විද්‍යාව අමාරුම පාඩමක් තමයි ඝර්ෂණය කියන්නේ. ඔයාලටත් එහෙමද? ඉතින් මගේ channel එකට ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරන්න. comment එකකුත් දාගෙන යන්න. පේනවනේ ඉතින් ඝර්ෂණයේ පාඩමේ පළවෙනි පිටුව මම කොච්චරලා පාඩම් කරනවද කියලා. මට ඝර්ෂණය කියන එක මතක හිටින්නේම නැහැ. මම ආසම විෂයත් විද්‍යාව. ඒ වුණාට අමාරු විෂයත් විද්‍යාව. අමාරුයි කියලා මම ඉතින් ආසාව අතහැරගන්නේ නැහැ. මොකද මගේ ආස විෂය විද්‍යාවනේ. මතක් වුණා ඉංග්‍රීසි ක්ලාස් එකේ හෝම්වර්ක් එකක් තියෙනවා කියලා. ඉතින් මම ඉක්මනට සයන්ස් බුක් ටික වහලා ඉංග්‍රීසි ඒ ටික ලියන්න ගත්තා. මෙන්න මේ වගේ තමයි හෝම්වර්ක් ගොඩ ගහගෙන ඉඳියාම අන්තිම මොහොතේදී වෙන්නේ. මටත් අද හිතාගන්න බැරි විදියට තමයි හෝම්වර්ක් ටික තැනින් තැන මතක් වුණේ. අද මන් ටුඩූ ලිස්ට් එකකටත් නෙමෙයිනේ වැඩ කරේ. ඒක නිසා තමයි වැඩ ගොඩ ගැහුවේ. ඉතින් මට අද ක්ලාස් යන්නත් තියෙන හින්දා මං වැඩ ටික ඉවර කරලා මේසියස් කරගත්තා. ඉතින් අදට ගින් යන්නම්. බයි බයි.